Right, so the gear satya mam prashnyak dunna. Mukada prashni? Input weight and height and find the body mass index, that is BMI. Then you have to categorize according to following table. Classification, underweight, BMI score is less than 18.5. If it is normal, 18.5 to 24.9. Range එකක් දෙනකොට කලබල වෙන්න එපා අපිට පුළුවන් අර අපි සුපුරුදු විදිහටම යන්න. Overweight. Overweight කියවහම වාට කියන්න පුළුවන් 29 වෙනකන් මේ යන්නේ. එතකොට කී වෙනකන්ද 25.0 to 29. දැන් මේක මේ විදිහට රේඛාවක් ගැහුවොත් වාට බැරිද මේක කියාගෙන යන්න පුළුවන්. අපිට මෙන්න මෙතනින් රේඛාවක් ගහලා මෙතනට කියන්න පුළුවන් less than 18.5 ඒ කියන්නේ underweight කට්ටිය මෙතනින් අඩු. ඒ කියන්නේ මට මෙතනින් මෙහෙම ඉතලයක් ගන්න පුළුවන් පහළට. මේක less than කියලා දුන්නාම හරි BMI is less than 18.5. හොඳයි. දැන් අපි බලමු තව එකක්. මෙතනට ඉතලේ ගහලා ඔයාට මෙතන කියන්න පුළුවන් 25 කියලා. එතකොට මම 25 වලට අඩු කියපු ගමන් 24.9 ගන්න පුළුවන්. ඒ වගේම මෙතන 18.5 වෙනකන් යනවා. හරියටම මෙතෙන්ට නිකන් යනවා. අපිට මේක ගන්න පුළුවන් මෙන්න මෙතන. එහෙම නැත්නම් ආ 24.9 equal less than කියලා පහළට යන පුළුවන් ඊට වඩා ලේසි මෙහෙම යන්නේ ඊළඟට මෙතන 29 දාන්න පුළුවන් 29.0 29.0 වලට අඩුයි කියන්නේ ඔට ඒක සමානයි කියලා දෙන්න පුළුවන් මෙතන ගන්න හින්දා ඉතින් වඩා හොඳයි සමානයි කියලා ගන්නව නම් එතකොට මේකත් ගන්න පුළුවන් එහෙම නැත්නම් මෙතන කෙලින්ම 30 කියලා දෙන්න පුළුවන් 30 එතකොට less than කියලා දෙන්න පුළුවන් මොකද ඊට එකක් වැඩි එකනේ 30 වැඩේ හරියටම හරි එතකොට එතකොට දෙන්නේ 30 30 කියන්නේ අනිවාර්යෙන් 29.0 ඉඳන් 25 වෙනකම්ම ගන්න පුළුවන් මොකද මේක අහන්නේ less than කියලා මේකත් less than මෙතන less than කියන්නේ 25ට අඩු ඒ කියන්නේ 24.9 මේක 30ට අඩු කියන්නේ 29.0 ගන්න පුළුවන් මේක මං හිතන්නේ 29.0 29.9 9ක් වෙන්න පුළුවන් ඒ හින්දා අපි මෙහෙම ගමු මේක වෙනුවට 29.0 අරගමු අරගෙන ඊක්වල් එක දාලා පහළට යන්න මේකත් එහෙමම කරමු ඒතර ලේසි ඒතර ඔක්කොම එක වගේනේ ඔක්කොම එක වගේ එතකොට මේක ගමු මේ වගේ 29යි sorry 24.5 ආ sorry 9 sorry इंडिकेट कर देंगे केजी बेदीम
meters square. මොකද ඇත්තටම කිලෝග්‍රෑම් වලින් නේ යන්නේ. meters වලින් තමයි උස ගන්න. So you can write completely. BMI is equal kg divided by m squared. හරියටම හරි. ලස්සනට රන් දෙන්න. කවුරු හරි දරුවෙක් අරන් තියෙනවා නම් මෙන්න මේ විදිහට BMI සමානයි. අපි දැන් මෙයා අරන් තියෙන්නේ kg නේ. ඒ කියන්නේ weight එක බෙදීම height into height එකට එයා තරුව දාලා තියෙනවා නම් height ඔහොම දාලා තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් මේකට bracket එක දාන්නම ඕනේ. නොදා ඉන්නම බෑ. ඔන්න දැන් මේ උත්තරේ විදිහටනේ මේක හරි. මම මෙහෙම ලිව්වොත් ඔයා මේ වරහන දාන්න ඕනේ කියන්නේ මුලින් h squared හොයනවා කියන එකනේ. ඒ කියන්නේ ඔබට ප්‍රමුඛතාවය මෙතනට දෙන්න ඕනේ. අපි ප්‍රමුඛතාවය කියන එක හොඳට ඉගෙන ගත්තා. එතකොට අපි මේක කළ යුතුම වෙනවා. අපි excel වලත් කරානේ මතකයිනේ brackets දාලා මේකට ප්‍රමුඛතාවය දෙන්න. ඊට පස්සේ මම දැන් මේ මෙයා මේ ලියලා තියෙන කන්ඩිෂන් එක මම පොඩ්ඩක් හදනවා. ඒකේ පොඩි දෝෂයක් තියෙනවා. මොකක්ද අඩු මෙහෙම? මොකක්ද අඩු? ඒ කියන්නේ ඔයා කියන්න ඕනේ මෙතන BMI. BMI less than 18.5. අන්න එතකොට underweight කියලා යන්න පුළුවන්. එතකොට එයා මෙන්න මේ කියන දාලා තියෙනවා. මේක හරියටම හරි මෙතනදී යා තමතක වෙලා දුව දැන් මෙතනදී දාන්න BMI කියලා. එතකොට දැන් මේ යා කළා තියෙන එක හරි මේ මෙතන මේ පළවෙනි එක හරි දෙවෙනි එක හරි මේකත් හරි සුඩ කෝඩ් එකත් මම හෙත් එක්කම බලාගෙන යන්නම්. ඩිස්ප්ලේ අන්ඩර්වේට් කියන එකත් හරි එකක් ඩබල් කෝට්ස් දාලා පුදුම ලස්සනට ලියලා තියෙනවා හරි ලස්සනයි. ඊට පස්සේ යා එකට else කියලා ලියලා දෙනවා පුතේ පුළුවන් තරම් else කියන එක මෙතනින් ලියන්න මෙයත් එක්ක ලියන්න else කියන එක. else මම එතනට ගත්තා. ඔය ලියලා තියෙන එක තැන හරි හරි no කියලා. දැන් ඒ කියන්නේ yes no කියන එකත් පැහැදිලිව යා ලියලා තියෙනවා. කාට හරි මේක මග ඇරුණා නම් ඔන්න දැන් ලියන්න අවස්ථාව yes no. දැන් මෙතන එයා මොකද්ද කරලා තියෙන්නේ BMI 18 ආ එයා මෙහෙම දාලා සාමාන්‍යයෙන් අපි ඩෑෂ් වගේව දාන්නේ නැහැ if වලදී greater than less than සමාන ඒවා දාන්නේ. එතකොට ඔයාට මෙතනදී කියන්න පුළුවන් BMI මේක මං කපන්නම් less than දැන් 24.9 එකත් යන්නේ normal නේ. එහෙමනම් ඔයාට කියන්න පුළුවන් මම මේක ලස්සනට ලියන්නම් ඔයාට. ඔයාට මේ වෙනුවට ඔයාට ලියන්න පුළුවන් මම මේක මකන්නම්. මම මකන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම මකන්නේ මෙන්න මෙහෙම පැච් එකක් දාන්නම්. ඔයාට කරන්න තියෙන්නේ මොකද දන්නවද මෙතන? ඔයා මෙතන දාන්න less than or equal. ඒ කියන්නේ BMI එක සමානයි නම් 24.9ට සහ අඩුයි නම් එයා normal කියලා ගන්නතට ඔයාගේ ඔය condition එක තමයි මෙතන එන්න ඕනේ. එතකොට ඔයා මෙතන condition එක විදිහට BMI අඩුයි සමානයි 24.9 කියලා ලියුවහම මට ලකුණු දෙන්න පුළුවන් වා. එතකොට හරි. ඊළඟට ඊට පස්සේ ආය අහන්න දෙයක් නැහැ. මෙතනින් L ස්විච් ගම ඕවර්වේට් වෙනවා. මොකද ඒක එහෙම නැති කට්ටිය තමයි එන්නේ. මොකද මගේ තියෙන කැටගරීස් තුනයි. ඕකේ තියෙනවා අධිබර. ඊට පස්සේ රිස්ක් ඒරියා එකක් තියෙනවා. ඒ වගේ තියෙනවා. BMI ඔගොල්ලෝ බැලුවොත් ඒකේ තියෙනවා එක එක chart එක එක තව අපි ගත්තේ තුනයි කැටගරීස්. නමුත් ඊට වඩා තියෙන්න පුළුවන්. අධික ස්තුල එහෙම කියන ප්‍රද මේ ඕවර්වේට් කියන එක තමයි ඔය දාලා තියෙන්නේ. ඒකෙත් තියෙනවා ඉතා වැඩි වුණාම ක්‍රමයක්. නමුත් ඒක නැති නිසා මෙයාට කෙලින්ම නෝ කියලා යන්න. දැන් මේ දරුවා මේ ගිහිල්ලා තියෙන විදිහට යාගේ හදන්න තියෙන්නේ මට මේ වැරද්ද විතරයි. එල්ස් කියන එක පුතේ මෙන්න මෙතනට ලයින් කරලා ගන්න. මොකද මේකත් එක්ක යන එක මම කැමති. ඔයා මෙතෙන්ට එල්ස් ගන්නවා නම් ඒ කියන්නේ ඔයාගේ මේ එල්ස් එක
වගේ මේ එල්ස් එක මම මෙහෙට ගත්තා. එච්චරයි කරේ. මම ලොකු දෙයක් නෙමෙයි මෙන්න මේක මම මෙතනට ගත්තා. ඒකට හරිය යාලිලා තියෙනවා හරිය. මේක හදාගන්න මෙතන හදාගන්න මෙතන හදාගන්න. ඊට පස්සේ ආ ඕවර්වේට් එක දාලා තියෙනවා end if කියන්නේ මේ කුඩා if එක nested if එක. Right? එතකොට මේ nested if භාවිතා කිරීම දැනගන්න ඕනේ. Multiple if කියලා සමහරු කියනවා. මේ තියෙන if පටන් ගන්න if එක මේ ප්‍රධාන if එක. ඒකේ else එක මේක. ඒකේ end if එක මේක. දැන් යා හරි පිළිවෙලට ඒක ලියන තියෙනවා. දැන් යාට හදා ගන්න තියෙන දේවල් කිව්වොත් හරි පොඩ්ඩයි. ඇත්තටම නම් logic එකෙන් හදාන්න තියෙන්නේ මේක විතරයි. මේකයි මේ දෙක විතරයි ඉතුරු ටික ඔක්කොම හරි හොඳයි ඔයාලට මොනව හරි තව ගැටලු තියෙනවා නම් ඔයාලගේ flow chart එකත් එක්ක මට එවන්න පුළුවන් මට එවලා තියෙනවා වෙනුද ඔව් මම මේ වෙනුද දාලා තියෙන්නේ ඒක තමයි BMI is equal W බෙදීම height වැඩි කිරීම height ඔව් පුතා අපිට එහෙම ලියන්න පුළුවන් මේ වෙනුවට තව මොකද්ද වට තිබුණු ගැටලු තව මොනවද ගැටලු මම හිතන්නේ මේ කොටස කරගත්තොත් ඔයාලට තේරෙනවා. දැන් අපි කතා කරපු ප්‍රශ්නේ මෙතනින් ඉවර කරන්න පුළුවන්. හොඳයි.